සුබ දවසක් වේවා ට්‍රේඩ් හබ් LK YouTube channel එකේ එකතු වෙලා ඉන්න සීලම දෙනාට. ඉතින් ඔයගොල්ලෝ thumbnail එකේ දකින්න නැති මොකක් ගැනද මම අද මේ කතා කරන්න යන්නේ කියලා ඔයාලත් එක්ක. ඉතින් ගොඩක් අය හිතන් ඉන්නවා future trade එකක් දැම්මාම ලොකුවට දිනු වෙන්න පුළුවන් කියලා. නමුත් ඔයා හැමදාම loss වෙච්ච එකනේ උනේ. හරි. එහෙනම් ඒ ගැන තමයි කතා කරන්නේ. spot trade කරලා කොහොමද 20 27 ඔයා කෝටිපතියෙක් වෙන්න කියලා. එහෙනම් channel එක subscribe කරලා නැති අයගේ subscribe කරන්න, bell notification එක on කරලා තියාගන්න, comment කරන්න, like කරන්න videos වලට, මේ වගේ අලුත් video ඔයාට ළඟටම ගෙන්න ගන්න. right එහෙනම් අපි video එකට යමු. හරි. මේකෙදි මම කතා කරන්න යන්නේ Binance කියන්නේ මොකද්ද, cryptocurrency කියන්නේ මොකද්ද, ඒ වගේ ප්‍රාථමික දේවල් කතා කරන්න යන්නේ. ඇත්තටම මේකෙදි මම කතා කරන්න යන්නේ ඔයාට cryptocurrencies buy කරලා spot එකේ කොහමද කෝටිපතියෙක් වෙන්නේ කියලා 20 27 වෙනකොට මේ ලංකාවේ ඇතුළේ ඉඳන්ම කොහොමද ඒක කරන්න කියන එකත් කියලා දෙන්න. ඒ වගේම ඔයාට මේ වීඩියෝ එක මැදදී මම මගේ coin list එකක් තියෙනවා. ඒ list එක ගැන විශේෂ පැහැදිලි කිරීමක් කරනවා. ඒ හින්දා වීඩියෝ එක skip කරන්න නැතුව බලන්න, ඉක්මනින් වීඩියෝ එක ඉවර කරනවා. ඒකින්ද ස්කිප් කරන්නද වීඩියෝ එක බලන්න, බලලා ඔයාට අවශ්‍ය දේ ලබාගෙන ඔයාගේ ගමන ඔයා යන්න ඉදිරියට. එහෙනම් මම පටන් ගන්න මාතෘකාව. right. එහෙනම් ඔයා දන්නවා Binance වල තියෙනවා crypto currency විකුණන, ඒ කියන්නේ අතරම Binance කියන්නේ crypto currency sell කරන exchange එක. හරිද? කොටින්ම කොට exchange. exchange එක කොහොමද මොකක්ද දන්නේ? exchange එක කොහොමද දන්නේ? මුදල් හුවමාරු කරන ස්ථානය. දැන් කවුරු හරි වට ඩොලර්ස් ගෙනත් දුන්නාම ඔයා කරන්නේ ඩොලර්ස් අරන් ගිහිල්ලා දීලා එයාගෙන් රුපියල් ගන්නවා. ඒත් රුපියල් තියෙන ඔයාට හදිසිය ඇමරිකාවට යන්න, එහෙම නැත්නම් ඩුබායි වලට යන්න, ඒ වගේ යම්කිසි රටකට යන්න උනාම ඒ අදාළ රටේ දෙන මුදල් එකක ඔයාට පුළුවන් රුපියල් දීලා ඒ එක්ස්චේන්ජ් එක කරා මිලදී ගන්න. අන්න ඒ වගේ වැඩක් වෙන තැනක් තමයි Binance කියන්නේ. Binance කියන්නේ crypto currency නෙමෙයි, crypto currency කියන්නේ Binance උත් නෙමෙයි. හරි. Binance කියන්නේ මේ දෙක මැද්දර ගෙනල්ලා පාරිභෝගිකයා සහ crypto currency වෙලෙන්දා අතර crypto currency හොමාරු කරන තැන තමයි එතෙන්දි කරන්නේ. එතෙන්දි ඒගොල්ලෝ පොඩි fee එකක් අරගෙන, Binance කියන එක පොඩි වාගෙන් පොඩි fee එකක් අරගෙන තමයි ඒක කරන්නේ, ඒ වෙළඳාමට සහයෝගය දක්වන්නේ. ඉතින් ඒක තමයි කෙටියෙන් සිංහලෙන් කිව්වොත්. ඉතින් ඔයාට දන්නව ස්පොට් ට්‍රේඩින් කියන්නේ මොකද්ද? ඉතින් ට්‍රේඩ් කරන අය Binance ට්‍රේඩ් කරන අය කොහොමද දන්නව? ඉතින් AI ට අදාළ වෙන විදිහට තමයි මම මේක කතා කරන්නේ. ඉතින් ඔයා ස්පොට් ට්‍රේඩින් වල ට්‍රේඩ් කියන තැනට ගිහිල්ලා ස්පොට් ට්‍රේඩින් එකට යන්න. ස්පොට් ට්‍රේඩින් එකට ගිහිල්ලා ඔයා දන්නව මේක කොහොමද ක්‍රිප්ටෝස් buy කරන්න කියලා. alright. මේකේ ක්‍රිප්ටෝ buy කරන සිස්ටම් එකක් තියෙනවා. මාකට් එක මාකට් ඕඩර් එකක් විදිහට buy කරන්නත් පුළුවන්, නැත්නම් limit orders දාලා buy කරන්නත් පුළුවන්. right. මට මාකට් orders දාලාම buy කරන්න පුළුවන්. හේතුව මම ඔයාලට දෙනවා සුපිරි coin list එකක්. right. coin බර ගණක් එකේ තියෙනවා. ඒක මම recommend කරලා දෙනවා coins තියෙනවා. ඒ coin list එකෙන් ඔයාලට coin 5 තමයි ගන්න තියෙන්නේ. ඔයාට මාසයකට එකපාරක් ඒ coin list එකක් ගත්තයින් පස්සේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක හැමම තියන්න ආයෙත් ඔයාට ගන්න පුළුවන්. ඉතින් මේකේ මම ඔයාට තව එක දෙයක් කියලා දෙනවා. කොහමද ඩොලර් 10ට අඩු සාමාන්‍යව දන්න spot එකේ ඩොලර්ස් buy මේ cryptos buy කරනවනම් ඔයාට තියෙන්න ඕනේ ඩොලර් 10කට වැඩි amount එකක්. හරි. එතකොට ඩොලර් 10කට වැඩි amount එකක් වත් නැත්නම් ඔය ඩොලර් 1ක් වගේ නම් තියෙන්නේ. ඩොලර් 2ක් සත ගානක් වගේ නම් තියෙනවා. ඔයාට ගන්න පුළුවන් සිස්ටම් එකක් තියෙනවා. ඒකනත් කියලා දෙන්න. ඒකට ඔයාට USDT තියෙන්න ඕනේ මේ Binance platform එක ඇතුලේ. ඒක ඔයාට පුළුවන්. ඔයාගේ P2P හරහා ඔයාට මිලදී ගන්න පුළුවන්. මේ P2P හරහා රුපියල් දීලා ඔයාට මිලදී ගන්න පුළුවන් ඕනේ වෙලාවක. මුදල් USDT වලින් Binance ඇතුලේ ක්‍රිප්ටෝ මිලදී ගැනීම සඳහා. ඉතින් ඒක නෑ මම හිතන්නේ මේ ට්‍රේඩ් කරන කට්ටිය කොහොමද ඒ සම්බන්ධව දන්නවා. ඉතින් ඒ අයට තමයි මම මේ ගොඩක්ම කතා කරන්නේ. ඉතින් ඔයාට right. ඔයාට මම මෙහෙම කියන්නම්. right. මං ගාව තියෙනවා coin list එකක්, cryptocurrencies list එකක්. අතරම මෙතන තියෙනවා cryptocurrencies 46ක්. cryptocurrencies 46ක් තියෙනවා. මෙතන තියෙනවා coin name එක තියෙනවා, coin code එක තියෙනවා. ඒ කියන්නේ coin name එක bitcoin නම් BTC එකට මම ඔයාලට පළවෙනි දෙක display වෙන්න දාලා තිනවා. ඇත්තටම ඔයාලට තේරුම් ගන්න ලේසි වෙන්න මම තව ටිකක් මේක zoom කරලා පෙන්නන්න.
මේක සූම් කරලා මම තව පොඩ්ඩක් පෙන්වන්නම් වාට. එතකොට වාට ගොඩක් තේරෙයි. රයිට්. වාට මම කොයින් ලිස්ට් එකත් එක්ක කොයින් කෝඩ් එක, ඊට පස්සේ මේකේ බ්ලොක් චේන් එක මොකද්ද, මේක ඉන්වෙස්ට් කරන වැලියු එක. ඒ කියන්නේ ඉන්වෙස්ට් කරන වැලියු එක කියන්නේ ඔයාගේ ඉන්වෙස්ට් කරන් ඔයා ඔයාගේ ස්පොට් එකේ ඔයාගේ ස්පොට් වොලට් එකේ දින ඩොලර් 100ක් නම් ඒකෙන් 120ක් අපි බිට්කොයින් ගන්නවා, 10%ක් ඉතේරියම් ගන්නවා. ඊට පස්සේ අනිත් කොයින්ස් ගන්න 108 ගානේ. ඊට පස්සේ තව කොයින්ස් වගේ තියෙන ඒ ටික 105 ගානේ. අනිත් පොඩි මීම් කොයින්ස් තියෙන ඒවා 101 ගානේ. මම ඒ ඔක්කොම මේ විස්තර දෙන මම මේක දැන් හයිඩ් කරලා දෙන්න. මොකද ඒකට හේතුවක් තියෙනවා. මම මේක ඉවර වෙද්දි කියන්න. රයිට්. එතකොට එක්ස්චේන්ජ් එක එනි කියලා දෙන්නේ බයිනෑන්ස් හරි මැක්සි හරි ගේට් අයෝ හරි බයිබිට් හරි ඒ වගේ අදාළ ඕන එක්ස්චේන්ජ් එක මේ කොයින්ස් තියෙනවා. සහ මේ විශේෂිත වූ මේ බයිනන්ස් මැක්සි ගේට් අයෝ කියලා කියන්නේ. එතකොට ඒ තුනේ විතරයි ඇත්තටම මේ කොයින් එක තියෙන්නේ. මෙන්න මේ අදාළ කොයින් එක මෙතන මම හයිඩ් කරලා තියෙන්නේ. මේ කොයින් එක තියෙන්නේ. හරි. ඉතින් ඕක තමයි එතන සරලව ඔයාට ඊට පස්සේ මේ බයින් මාකට් ප්‍රයිස් කියලා තියෙනවා. මේ මාකට් ප්‍රයිස් එකේදී ඔයාට මේක බයි කරන්න පුළුවන්. දැන් XRP එක අපි උදාහරණයක් විදිහට ගත්තොත් 0.45 0.55 අතර තමයි මේක ඔයාට මිලදී ගන්න කියලා මම රෙකමන්ඩ් කරන්නේ. හරිද? එතකොට 20යි 24 මෙන්න මේ ලෙවල් එකට යනවා. 20යි 25 මේ ලෙවල් එකට යනවා. 20යි 26 20යි 26 මේ ලෙවල් එකට යනවා කියලා මම ප්‍රයිස් ප්‍රෙඩික්ෂන් එකක් දීලා තියෙනවා. හරි. එතකොට ඔයාට මෙතනදී දීලා තියෙනවා ලාස් හයස් ප්‍රයිස් එක සහ ලාස් ලෝවර්ස් ප්‍රයිස් එක. කියන්නේ කලින්ම තිබ්බ හයස් ප්‍රයිස් එක කීයද, ලාස් ලෝවර්ස් ප්‍රයිස් එක කීයද. එහෙනම් මේ පාර තියෙන ෆන්ඩමෙන්ටල් රීසන්, ඒ කියන්නේ මේ කොයින් එකට තියෙන ෆන්ඩමෙන්ටල් රීසන් එකක් සහ මේ පාර බිට්කොයින් හාවින් එකත් එක්ක කොච්චර දුරට මේක අප් වෙන්න පුළුවන්ද කියන එක පදනම් කරගෙන තමයි මේ ලිස්ට් එක හදලා තියෙන්නේ. හරි. ඉතින් මේ ලිස්ට් එක බලලා බය නැතුව ගිහිල්ලා කොයින්ස් මිලදී ගන්න පුළුවන් මාසෙට එකපාර. සාමාන්‍ය මම රෙකමන්ඩ් කරනවා සැලරි එකක් ගන්නවනම් සාමාන්‍යයෙන් රුපියල් 10-15000ක් හරි 20000ක් 25000ක් හරි කොයින්ස් ටිකක් අරගෙන තියාගන්න මේ ලිස්ට් එකෙන් බලලා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට මේක ආයි හොයන්න ඕනේ නැහැ. ෆන්ඩමෙන්ටල් හොයන්න ඕනේ. මේක 100%ක්ම ෂුවර්. මට හොඳටම විශ්වාසයක් තියෙනවා. මම ෆන්ඩමෙන්ටල් රිසර්ච් කරලා හොයාගත්ත කොයින් ලිස්ට් එක. රයිට්. ඉතින් ඒකින්ද ඔයාට පුළුවන් මේවා මේ විදිහටම මිලදී ගන්න මෙන්න මේ ලෙවල්ස් වලදී. හරි. ඉතින් ඒකින්ද ඔයාට පුළුවන් අපි එකක් උදාහරණයක් විදිහට බලමු. XRP මම කියලා තියෙනවා buying market price කියලා 0.45 0.55 කියලා. අපි මෙතනට ගිහිල්ලා XRP එක search කරමු. ඔයා ඉන්නේ දැන් trade spot කියලා කියමු. spot එකේ ඉතින් trade කරන එක දන්නවා. right. ඉතින් මම XRP කියලා ගහගන්නා. right. XRP ගම දන්නවා ripple coin එක. right. එතනට ගිහිල්ලා ඔයා මුලින්ම කරන්න ඕනේ මේක favorite දාගන්න. හරිද? favorite දාලා ඊට පස්සේ එතන click කරාම ඔයාට XRP එකේ මේක පෙන්නයි. chart එක පෙන්නයි. හරිද? ඊට පස්සේ ඔයාට පුළුවන් මේ levels මේ level එකක් mark කරලා තියාගන්න. මෙතන තියෙනවා මේ ඔයාට ගන්න පුළුවන් මේ level. ඊට පස්සේ ඔයාට මේක ඕන trading view එකේ වුණත් මේක ඔයාට දාගෙන ඔයාගේ watch list එකේ දාගෙන තියාගන්නත් ඇත්තටම පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ එතන මේව කරගන්නත් පුළුවන්. ඉතින් ඔයාට හරිම ලේසි නැත්තම් මේ වගේ මේක ලොක් කරලා ඔයාට මේක හොඳට මෙහෙම බලා ගන්නත් පුළුවන් chart එක. දැන් මම නම් කියන්නේ කෙලිම monthly chart එක දාගන්න. මොකද ඔයා මේකෙදි කරන්න යන්නේ spot එකේ long term hold කරන්න buy කරන එකක්. ඉතින් ඔයාට පුළුවන් මෙතන තියෙනවා 0.55 කියලානේ තියෙන්නේ. හරි. 0.55 කියලා 0.45 0.5 දැන් බලනවා මෙතනට මෙන්න මේ හරියට දීලා බලන්න 0.42 බැහැලා තියෙනවා. දැන් තියෙන ප්‍රයිස් එක ඇවිල්ලා 0.50. හරි. මේ ලෙවල් එක හොඳයි ඔයාලට buy කරන ripple coin එක. හරි. XRP buy කරන්න. හරි. XRP buy කරන්න 0.50 එදී. එතකොට මම ප්‍රයිස් එක ප්‍රෙඩික්ට් කරලා දිනවා මේක යනවා කියලා. මේක යනවා කියලා 45ට. sorry 4.33ට. 20:26 එදී සමහරට පොඩි කරෙක්ෂන් එකක් එන්න පුළුවන් හින්දා තමයි මෙහෙම අඩු වෙලා තියෙන්නේ. 20:26 උඩරිම ප්‍රතිලාභ ගන්න පුළුවන් ඔයාට මේ කොයින්ස් පාවිච්චි කරොත්. ඉතින් ඔයාට මෙතන ගිහිල්ලා ඒ වගේ බලලා
වගේ කොයින් එක මාක් කරගෙන වාට මේ ලෙවල් සොල්ලති බයි කරන්න පුළුවන් ඇත්තරම් හරි දැන් අපි තම ඔයා බින්දවේශම පණහැකි දැම් මෙතන බින්දවේශම පණහයින මේ කොයින්න එක අගේ තිය පෙන්න්න හරි බින්දවේශම පණහැදී ඔයා බින්දවේශම පණහැදී ඩොලර් දහයක බයි කරම හරිද එතකොට ඔයාට එක්ර්ප කොයින් කියක් ගන්න පුළුවන්ද බින්දවේශම පණහැදී එක්ර්ප කොයින් විස්සක් ඔයාට ගන්න පුළා ඩොලර් දහයක හරිද ඊට පස මෙතන් ප්‍රඩික්ෂන් එක දීලා තියෙනවා යනවා කියලා කොයින් එක හතරයි දශම තුනයි තුනට හරි හතරයි දශම තුනයි තුනට එතකොට ඔයා බලන්න ඔයා ඩොලර් දහයක බින්දවේශම පහට කොයින් විස්සක් ගත්තොත් ඔයා එක විකුණනවා හතරයි දශම තුනයි තුනේදී විස්සයි විසි හය හරි වැඩි කිරීම හතරයි දශම තුනයි තුන හරි අන්න එතට කියද ඩොලර් අසූ හයක් ට ලාබයක්ත්තින ො අසුහය කියන්න මේක නොල දාහැකියම් ොර හැත්තහයක ලාබයක්ත්තින මෙතනද හරි අපි හිතම මේක ඔයා ඩොලර් දාහක ගන්න කෙනෙක් හරිද පෙදීම විදේශම පණහනද හරි පොයින්ස් දෙදහක් ගන්න හොල හරි වැඩිකිරීම හතරයි දශම තුනයි තුන ඩොලර් අටදහක ලාබේ ඩොලර් මේ දෙදාහයින් කරම් ඩොල හයදා සයිසියක ලාබය හරි ඩොල හයදා සයිසියක් කියන්නේ වැඩිකිරීම තුන්සීය වැඩිකර ලක්ෂ විසි පහ හොඳර ඉදිර බන්නවා වියදන් කරේ ඩොලර් දාහයි හරි වා වියදන් කරේ ඩොලර් සීයයි කිලතුම් සීයයි ොර සීයයි මේ කොයික කොයින්න එකක් ගන්න වගේ මේ කොයින්ස් වැට ගන්න පුලති ම එකමන් කරනවා ඩොලර් දහය දහය වගේ කොයින්ස් ගන්න රුපය තුන්දහක් කිතරන වෙන්න එතකොට එක සෙට්ටයක් ගන්න ඒ වගේ ඔයා අරන්දියා ගන්න ගොඩක් තව දෙයක් තමයි වාට මංගිතර මං කියපු දෙවාට තේරෙන් නැති කියෙන ට්‍රේඩ් කරන කෙනෙක් නම් හරි තව දෙයක් තමයිවා ගන්න එපා මේ කවදාවත් මේ ඩොල රේට් එකෙනෙ ඩොල එකට වැඩිය වැඩීපුර එකෙන කොමත්වයා ගන්න මේක හරි බය බිට්කොයින් තේරියම් ගන්නවා ලොකෝ මවන්ට ඇතන එක ලොකෝ මවන්ස් වලින් ගන්නටිය ගන්න ඩොල දාහ පන්සිගිය දාහ තුන්සිගිය වගේකින් ගන්නන්තින් ලොකු වල්ප විට්ටත් තියෙනවා හරි ඇත්තං ඔයා ගන්න සාමාන්‍යෙක් මේගේ පොඩි ඒවම ඉදශම හැට පාද මටික් එක කවි කියලබල මටික් කොයින්න එක මොකදලා දන්න කියල මැටික් කියල බැලවා මතන්න කිය මැටික් දමන් අරක ෆෙවරිට් දාරදින්න මතනින් කෙලින්ම ෆෙවරිට් ගැන ෆෙවරිට් එක පෙන්න්නනවා හරි ටි තම මැටික් මැටික් එක දාරවලු මැටික් ටම ඉසල එක දාගන්න ෆෙවරිට් දාන දාගන්න ශාට් මැටික් දැන් යන්න කියද බින්දවේශම හැට පහේ යන්නද හරිද අපි ලිස්ටකට කියල බලමු මැටික් මම ගන්න කියලා දන්න කියද කියලා අන්න බින්දවේශම හැට පහත් බින්දවේශම හැත්ත දෙක අතර මේක හොඳ ප්‍රයිස්ස එකක් ගන්නවන හරිද එතොට මේ උපරිම යන්න පුළුවන් මෙන්න තුනයි පනා කියෙන ප්‍රයිසරද විස්සයි විසි පහ ලබන අුද අන්තිම වෙදදි මේක විස්ස තුනයි පණහට යනවා හරිද තර බලමු දැන්තින ප්‍රයිස්සක් කියද දං තියෙන්නේ අපිතම ැිතුුණ දැන් තිරණ මෙතන ප්‍රයිස බින්දවේශම හැට පහයි හරි ඉදශම හැට පහයි ප්‍රයිස්ස එක ඩොලර් දහයක් ගන්න හරි ඩොල සියකම ගන්නවා කියල බලමු අවිධාල නිකං ඔබොල නිකං ඒට මේට කියීල ලොස් වෙන සල්ලි මේ ෆිවච කරලා මේ ස්පොට්ටල දාගෙන මේ විදිර කරන්න ඇත්තරවල් ලොකු ලාබයක් ගන්න පුළුවන් මේක හරි ඉති ඒකින්ද පොඩ්ඩක් හිතන්න මීටඩි හරි දහය ගැන ඉටසේ දහය බෙදීම අපිට ගන්න පුළන් බින්දවේශම හැට පහය හරි පොයින්ස් පහලක් ගන්න පුළන් හරි ඕක තුනයි පනාටියයොත් කියද වැඩිකිරීම දශම පන හරිවල් ඩොර හතලිස්තුන කලාබය මෙතන පනස්තුනත්තින ඩොර හතලිස්තුනක් වාඩ ලාබයක්ති හරි ඉතින් බාන්න ලෝන්ට මුණට ඔය බලන්න එතන ඩොලර් සියක් දමත් හාරසිය නැතු මෙත සියට හාරසියක ඉතර අප එක හරි මේ පරණ ගාන්ට කියත් මේ ගානතිකත් පරණ ගාන්ටිකත් යදන කොච්චර ගන්න ති ඒවගේ ලොකු ලිස්ට එකක් මෙතන තියෙනවා ඉතින් මේ ලිස්ට එක ඇත්තරම වාට මම ලබා දෙනවා USDT පහකට හරි USDT පහක් වගේ පොඩි ගානකට වාට මේ වගේ රිසර්ච් කරපු මේ ලිස්ට එක මන් දෙනවා වාට කරන්න තියෙන්නේ බයිනෑන් සරහා මගේ පේයිඩ එකයි මගේ බයිනෑන් සයිට එක මගේ ඔක්කොම ඩීටියස් ම ඩිස්ක්‍රපෂන් එක ෆස් කමෙන්ට් එක දෙකේම දාන්න වාට තියෙන්නේ මට USDT පහ ට්‍රාන්ස කරලා බයිනෑන්ස්ට ඒක රිමක් සොල්ට දාන්න ඕන මොනාද මගේ ඔක්කොම දාන්නම් ඩිස්ක්‍රපෂන් එක රිමාක් එක දාලා මට පේමන්ට එක් කරලා මගේ ටෙලිග්‍රෑම් චැට්ටගේ මම ලිංක එක දාන්නම් ඒකට මට චැට් කරලා ඔයා
මට ෆ්‍රාන්ස කරපු ස්ක්‍රීන් ෂොට් එකයි වාගේ නමයි දාලා එවන්න. මම එවෙලෙම ඔයාට මේ ලිස්ට් එක ඔයාට ලැබෙන්න සලස්වනවා චැට් එක හරහා ටෙලිග්‍රෑම්. ඉතින් ඔයාට මම හිතන්නේ තේරෙන්නේ නැති මොකද්ද මම කිව්වේ කියලා. මේ වගේ ලොකු පොටෙන්ෂියල් එකක් තියෙන වැඩක් තමයි මම මේ කියලා දෙන්නේ. ඔයාට ඩොලර් එකක් දෙකක් තියෙනවා නම් ඔයාට පුළුවන් මෙන්න මේ කන්වර්ට් කියන එකට ගිහිල්ලා, හරිද, ඔයාට කන්වර්ට් කරගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ කන්වර්ට් කියන එකට ගිහිල්ලා මේ ස්පොට් කියන එක සිලෙක්ට් කරලා තියන්න. ඊට පස්සේ මෙතන ඔයාට තියෙන USDT, මෙතන USDT බැලන්ස් එක ස්පොට් වලට් එකේ තියෙන බැලන්ස් බැලන්ස් එක මෙතන පෙන්නයි. ස්පොට් එක දාන්න. ඊට පස්සේ ඔයාට ගන්න ඕනේ කොයින් එක මොකද්ද කියලා මෙතන පේපේ හරි ෆ්ලෝපි හරි මොකක් හරි මාර ලිස්ට් එකේ තියෙන කොයින් එක මෙතන දාගත්තා. දාගෙන මෙතන USDT amount එක එකක් හරි 0.5ක් හරි ඕන තරම් ප්‍රමාණයකින් ගන්න පුළුවන්. දැක්කනේ වැටුණා. ඔයාට 0.5ක් USDT 0.5කට CHR coins ගන්න පුළුවන් 1.66ක්. right, මම මෙතන පෙන්නන්නම් XRP එකේ උදාහරණ ඩොලර් 10ට. right, XRP ගන්න පුළුවන් මේ වෙලාවේ. XRP 19ක් ගන්න පුළුවන්. right, Matic කොච්චර ගන්න පුළුවන්ද බලන්න. Pepe coins නම් බර ගාණක් ගන්න පුළුවන්. ඒක ඉතින් ගොඩාක් අප් වෙන්නේ නැහැ. මැටික් ඒ වගේ නෙමෙයි, සුපිරි ප්‍රොඩක්ට්ස් එකක් ඔයාලා දාලා තියෙන ප්‍රොජෙක්ට්ස් එක. මැටික් 15ක් ගන්න පුළුවන්. ඉතින් ඔයා මේ ඩොලර් 10ට ගන්න කොයින් 15, ඩොලර් 10ක වැලියු එකට ගන්න කොයින් 15, හරිද, මේ වැලියු එක කෙලින්ම අප් වුණා කියන්නකෝ ප්�‍රීවියස් වැලියු එකට. මෙන්න මෙතන ඩොලර් 2.0 දාන. ඉතින් ඔයා ඩොලර් දැන් මේ තමයි දැන් ප්‍රයිස් එක 0.66ට දීදී 15ක් ගත්තා නම් මේ 15 විකුණනවා කියමුකෝ යම් දවසක. ඒ කියන්නේ ලබන අවුරුද්ද අන්තිමට මේ අවුරුද්ද අන්තිමට විකුණනවා කියමුකෝ ඩොලර් 10කට. එතකොට බලන්න ලාභය කීයද කියලා. අන්න ඒ වගේ ගණනය කරගන්න ඔයාට මේ ලිස්ට් එක ගන්න පුළුවන්. නැවතත් මතක් කරනවා මම කියපු විදියට Binance through මට පේමන්ට් එක කරලා මට ස්ක්‍රීන් ෂොට් එවන්න. එතකොට මේක ලබා දෙන්න. එහෙනම් ක්‍රිප්ටෝ වලින් 2027 කෝටිපතියෙක් වෙන්න ප්‍රාර්ථනා කරනවා සීලමු දනාට. ගන්න මේවා බොරු නෙමෙයි, මේවා ඇත්ත දේවල්, අතාරින්න එපා. වා මේ වගේ දේවල් අරගෙන වා ලොකු amount වලින් ගන්නවා නම් වාට පුළුවන් hardware wallet එකකට දාගෙන bitcoins වගේ cryptos දාලා save කරගන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. Binance exchange එක කියන්නේ ඩොලර් බිලියන් ගානක් exchange එකක් නේද? ඉතින් ඒකින්ද බයෙන් දෙන්නේ. ඔයාලගෙන තියාගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔය අපරාධ මේ නාස්ති කරන සල්ලි මේ වට දාලා හොඳ ඉන්වෙස්ට්මන්ට් ඉන්වෙස්ට් කෙනෙක් වෙන්න වොරන් බෆට් වගේ. හරි. ඒකින්ද ඔයාලට ආරාධනා කරනවා කැමති අය ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. කැමති අය මට මැසේජ් කරන්න, කැමති අයට ලබා දෙන්න. ඉතින් ඔයගොල්ලන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා මේ ලිස්ට් එක. මේක මිලදී ගන්න. එහෙනම් මම හිතනවා මගේ වීඩියෝ එක ගොඩක් වැලියුබල් වෙන්න තියෙයි ඔයගොල්ලන්ට කියලා. හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජයින් ජයම් වේවා.